අපේ රට තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා තමයි අපේ ලේබල් එක තාමත් තියෙන්නේ. මගේ අම්මා කිව්වේ, මම කියන්නේ සහ මගේ ආච්චි කිව්වේ මේක තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. නමුත් මේ වෙනකොට අපේ අසල්වැසි රාජ්‍ය ඉන්දියාව සංවර්ධනයේ ඉහළම තලයකට ගිහිල්ලා ඉන්නවා මේ වෙනකොට. මම දකින විදිහට අපේ රටයි ඒ රටයි අතර තියෙන වෙනස තමයි පොදු ප්‍රතිපත්තියක් නොමැතිකම. ඕනෑම කාර්යයක් සාර්ථක වෙන්න නම් පොදු ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි. ඉතින් සමාජයේ ඉන්න හොඳ උගතෙක් විදිහට මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නය තමයි, අපේ රටට පොදු ප්‍රතිපත්තියක් නැතිද, නැත්නම් පොදු ප්‍රතිපත්තියකට අනුව කටයුතු කිරීම අපේ රට උචිත නැතිද? බොහොම ස්තුතියි. ඉතාම කාලෝචිත ප්‍රශ්නයක් පුතේ ඔයා ඇහුවේ. මොකද අපි දැන් ගොඩක් කලාවට දේශපාලනය තුළ අපි දැක්කා හැම පක්ෂයකම චෝදනා කරන මේ 75 වසරක ඉතිහාසය තුළ මේක පක්ෂ හැම කෙනාම බලයේ හිටියා. ඒගොල්ලෝ කරපු ඒවයි ප්‍රතිඵල තමයි අද මේ රටට උද්ගත වෙලා තියෙන තත්ත්වය කියලා. ඇත්ත වශයෙන් මේක ඇත්තක් තියෙනවා. මොකද මම අපි සියලුම දෙනා මේ රටේ හිටපු දේශපාලන පක්ෂ මේ රට පාලනය කරා. හැබැයි අපි ඉතිහාසයේ දිහා බැලුවොත් පුතේ අපි දකිනවා මේ පාලනය කරගෙන ගියපු ඒ රජයන් තමන්ගේ يعني උදාහරණයක් විදිහට දැන් 977 එක්සත් ජාතික පක්ෂය 6-5 බලයක් අරගෙන මේ රටේ පාලනය බාර ගන්නකොට ඊට ඉස්සෙල්ල තිබ්බ මැතිනිගේ රජේ ආර්ථික ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම කනපිට හරවලා විවෘතාර්ථකයේ අඳුන්වලා දෙනවා. එතකොට ඒක ක්‍රමානුකූලව යනකොට ආයි ආණ්ඩු මාරු වෙනවා, පක්ෂ මාරු වෙනවා. එතකොට මේ ඒ දේශපාලන ධාරාවේ ක්‍රියා කරගෙන ආපු ඒ විවිධ සංවර්ධන වැඩසටහන්, ආර්ථිකය වේවා, අධ්‍යාපනය වේවා, කුෂ්කර්මයේ සම්බන්ධයෙන් වේවා, මේවයි තියෙන වැඩසටහන් වෙනස් වෙනවා දේශපාලන න්‍යායපත්‍රයට අනුව. ඒතර ඔයා ඇහුවේ පුතේ කාලෝචිත ප්‍රශ්නයක්. එතකොට අපි දැන් මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා වැටිච්ච ඒ ආර්ථික අර්බුදය ක්‍රමානුකූලව ආපු අර්බුදයක්. එතකොට එතෙන්දී අපි දැන් උදාහරණයක් විදිහට ඔයා කියපු විදිහට දැන් අපි ජනසවිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් කරගෙන ආම ඒක අනිත් මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවට ගියා. මේක මොකක්ද ඒකට කියන්නේ සමෘද්ධිය වුණා. ඉතින් බැලුවාම එකම දේ විවිධ නම් වලින් ගියේ. එතකොට ඔයාගේ ප්‍රශ්නේ බොහොම කාර්යිත ප්‍රශ්නයක් පුතේ. මොකද ඔයා කිව්වා ඉන්දියාව පිට අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා ඉන්දියාව කොහෙද හිටියේ, අපි කොහෙද ඉන්නේ. ඔයා අහලා ඇති මේ ලිකුවන්ියු ලංකාව වගේ වෙන්න ඕන කියලා කිව්වා. නමුත් අපි අද සිංගප්පූරුව වගේ වෙන්න ඕන කියන දේවල් කතා කරමින් ඉන්නවා. මං හොඳ දෙයක් කියනම් පුතේ, ළඟදී පාර්ලිමේන්තුවට ගෙනාව ආර්ථික පරිවර්තනීය පනත් කෙටුම්පත. මේ පිළිබඳ සමාජයේ විශාල මතයක් ගියා. මේක මේ ගැන විවිධ, නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවා යොමු කළා. දැන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි පුතේ රටක හැම කාර්ය, අධ්‍යාපනය වේවා, ආර්ථිකය වේවා, කෘෂිකර්මය වේවා. එතකොට සහ මේ ආයතනවල ස්වාධීනත්වය තියෙන්න ඕන. දැන් ඔය ආර්ථික පරිවර්තනීය පනත ගෙනාවේ පුතේ මේ රටේ ආර්ථිකයේ ඉස්සරහ අවුරුදු 40ට 50ට කොහොමද යන්න ඕන කියන ඉලක්ක. මොකද අපි හැමදාම දැක්ක දැන් ඉන්දියාවේ ඔබතුමිය ඔබ පුතා කියපු විදිහට කොංග්‍රස් පක්ෂයේ බලයේ හිටියත් BJP එක බලයේ හිටියත් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස්ුන්නේ නැහැ. සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති වෙනස්ුන්නේ නැහැ. දැන් අපි ජනාධිපතිවරයා සහ මේ රජය මේ ගෙනාපු දැන් මම කෙටියෙන් කියනවා නම් මේ ආර්ථික පරිවර්තනීය පනතේ මගේ පුතේ මේක තියෙන ඉලක්කයක්. දැන් උදාහරණයක් විදිහට 20-27 වන විට රටේ ආර්ථික වර්ධන වේගය 5% විය යුතුයි පනතෙන්ම තියෙනවා. එතකොට එතන ඉඳන් 5% ඉක්මවන්න ඕන. එතකොට 20-25ට පසු මේ රටේ විරැකියාව 5%කට අඩු වෙන්න ඕන. ඉතින් තරුණයන්ට රැකී අවස්ථා රජය මැදිහත් වෙලා ගොඩනගන්න ඕන කියන එක. 2030 වන විට රටේ ශ්‍රම බලකායට අඩුම තරමින් 40% කාන්තාවන් දායක වෙන්න ඕන කියලා. කාන්තාව මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගන්න. ඒ වගේම තියෙනවා මගේ පුතේ 2040 වන විට ඒක ඒ කාන්තා නියෝජනය 50% ඉක්මවන්න ඕන. 2032 වන විට රටේ සම්පූර්ණ අය බය දරදේශීය නිෂ්පාදනය 95% දක්වා පහළට ගේන්න ඕනේ, ණය බර අඩු කරන්න. එතකොට මොන රජය ආවත් මගේ පුතේ ආර්ථිකය හසුරවන්න ඕන මේ කියන ක්‍රමවේදය අනුව. ඒකින්ද
මම කියන්නේ ආර්ථික විතරක් නෙමෙයි පුතේ සියලුම කාරණා සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි අපි එතෙන්ට තමයි යන්න ඕන විවේචනයට නෙවෙයි